ස්වාමිනාහසර ඝන දෙවියන් අධහන බැතිමතුන්ගේ විශ්වාසය අනුව එමෙ දෙවියන් සිල්වත් භාවයෙන් උතුම්. ඉතින් එවන් සිල්වත් අයෙකුගේ පිහිට පෘථග්ජන පුද්ගලයෙකු පැතීම පිළිබඳව තවදුරටත් කොහොමද ස්වාමින්වහන්සේ ධර්මානුකූලව පැහැදිලි කරන්නේ? මෙහෙමයි දෙන්න ඕන ඝන දෙවියන්ගෙන් සිල්වත්ද කියන කාරණේ අපි කියන්න දන්නේ නැහෙනේ. අපි කොහොමද දන්නේ ඝන දෙවියෝ කියන කෙනෙක් දැක්ක කෙනෙක් ඉන්නවද? දැන් සතරවරන් දෙවිය සත්‍රයා ඔය ඉන්න අනිත් සූත්‍රගත ධර්ම වල හැම දෙවි කෙනෙක්ම ඇහෙන් දැකලා තමයි බුදුරජාන් වහන්සේ සූත්‍රගත ධර්මයෙන් දේශනා කළේ. නමුත් ඝන දෙවියෝ කියන කෙනා මේ කාගේ හරි මනං කල්පිත දෙයක්ද ඕවා කියන්නේ අපි දන්නේ නැහැ. අපි කොහොමද දන්නේ එහෙම දෙයක්? එනිසා මේ වෙණි දෙයක් තුල මේ ඒව ඇත්ත නැත්ත මේ ඒගොල්ලන්ගෙන් පිහිටක් ලැබෙනවාද ඒ කියන කාරණා අපිට අදාළ දන්නේ නැහැ. නමුත් බෞද්ධයා කියන්නේ නෝනා එයා තුල විශ්වාසයක් තියන්න ඕනේ මේ සියල්ල විසඳෙන්නේ සංස්කාරයන් මතයි කියන කාරණා. දෙවියෙක් මත නෙමෙයි සංස්කාරයන් මතයි කියන කාරණේ. ඒක සංස්කාරයන් මතයි කියලා කාරණේ දැකලා අපි අකමැති දේවල් අපේ ජීවිතේ සිද්ධ වෙනවා නම් අපිට අපි බලාපොරොත්තු නොවන දේවල් පරාජයන් ජීවිතේ සිද්ධ වෙනවන් ඕන නම් කුසලයේ තුලින් ඕනේ අපි ඒක මැඩපවත්වගෙන ඉස්සරහට එන්න. එන්නතු දෙවි කෙනෙක් ඉස්සරහට ගිහලා සරණ ඉල්ලුවා කියලා අපිට ලැබෙන්නේ නැහැ. මොකද දෙවි කෙනා අසරණ භාවය තුලයි ඉන්නේ. මොකද ඒ ඝන දෙවියෝ කියන කෙනා සතර පායෙ මිදුණ කෙනෙක් ඉන්නේ. ආයිමත් කවදා හරි ආ සතර පායට වැටෙන්න පුළුවන්. ඒතර සතරපායෙන්වත් මිදෙච්ච නැති කෙනෙක්ගෙන් අපි පිහිටක් බලාපොරොත්තු වෙනවා නම් කවදාකවත් අපිට සතරපායෙන් මිදෙන තැනට කවදාකවත් ඊට පිහිට ගන්න පුළුවන් කම නැහැ. ඒ නිසා ඉතින් බෞද්ධයන් හැටියට බුදුරජාණන් වහන්සේ කෙරේ තමයි විශ්වාසය තියන්න ඕනේ. ඒ වගේම කුසල් සංස්කාර කෙරේ විශ්වාසය තියන්න ඕනේ. ඒ දෙකින් මතු කරලා ගත්තොත් අපිට පුළුවන් සද්ධාවත් දිනු කරගෙන අපේ අපේක්ෂාවන් ජයග්‍රහණය කරගෙන ධර්ම මාර්ගයේ ඉස්සරහට ගිහිල්ලා අපිට මේ පැත්ත වඩා ගන්න. අර පැත්තට ගියොත් ඒ සියල්ලම දුර්වල කරගෙන අපි විභාගේ විතරක් පාස් වෙනවා. විභාගේ පාස් වුණාට පස්සේ එයා විභාගේ පාස් වුණාට පස්සේ විභාගේ පාස් වුණා කියන්නේ ඝන දෙවියෝ නිසා. ඒ නිසා ඒ දරුවත් කවදාකවත් ශ්‍රද්ධාවට එන්නේ නැහැ. අන්න සීල උඩ පස්සේ තමයි ඉන්පස්සේ ඒ දරුවත් ලොකු වුණාට පස්සේ කියන්නේ. ඒක ඕවා මේ සමාජය තුල ශ්‍රද්ධාව දුර්වල වෙනකොට ඇතිවෙනා වූ හේතුඵල ධර්මයක්.